ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක් දින තරගාවලිය සැප්තැම්බර් මාස 2 වෙනිදා ආරම්භ වෙනවා. ඉන්දිය සංචාරයේදී ශ්‍රී ලංකා පරාජය රැල්ල අවසන් කරමින් ප්‍රථම වතාවට ඉන්දියාවට එරෙහිව 2020 තරගාවලිය ජයග්‍රහණය කරමින් ක්‍රීඩා ලෝලීන් හට නව බලාපොරොත්තුවක් ඇති කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගාවලිය දෙපළටම තීරණාත්මකයි. මෙම තරගාවලියේ සියලුම තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. නමුත් මෙම තරගාවලියේ ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඇති වූ ආබාධ සුව වීමෙන් පසු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. හිටපු නායක කුසල් පෙරේරාගේ සහ ප්‍රහාරාත්මක පිටිකරු බානුක රාජපක්ෂගේ ආබාධ මේ වන විට සුව වී තිබෙනවා. ඒ අනුව කුසල් පෙරේරා සහ අවිෂ්ක ෆර්නෑන්ඩෝ ආරම්භක පිටිකරුවන් වශයෙන් ක්‍රීඩා කරනවා. අංක 3 ස්ථානයට බානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා. කෙසේ වුවත් කණ්ඩායමේ මැද පෙළ ආරක්ෂා කිරීමට ශක්තිමත් පිටිකරුවන් මැද පෙළට අවශ්‍ය වෙනවා. ඒ අනුව ධනංජය ද සිල්වා අංක 4 පිටිකරු ලෙස ක්‍රීඩා කරනවා. එසේම චරිත් අසලංකට අංක 5 ස්ථානය ලැබෙනවා. නායක දසුන් ශානක අංක 6 ස්ථානයේද වනිදු හස්සරංග අංක 7 ස්ථානයේද ධනංජයද ලක්ෂාන් අංක 8 ස්ථානයේද චාමික කරුණාරත්න දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය යන ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ හොඳම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල පිටිකරුවන් දෙදෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන දෙදෙනාට අනිවාර්යයෙන්ම කණ්ඩායමේ අවස්ථාවක් ලබා දීමට සුදුසුයි ප්‍රවීණ ක්‍රිකට් විද්වතුන් ක්‍රිකට් ආයතනයේ බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. ඉතින් යාළුවනේ මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස අපට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපි ගන්නවතම ක්‍රිකට් විස්තර දැන ගැනීමට පහල තියෙන රතුබඩ subscribe button එක click කරලා bell button එකත් ඔබලා තියන්න. ගිහින් නම් ඔයාලට ක්‍රීඩාශීලීත්වයෙන් පිරි සුබ දවසක්.